අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. වෙනද වගේම අපි සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට අද හිරු 6:55 න් බහමුණ මම සාරංගපතිරණ. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී වෙඩිතැබීමක්. සැරයන් වරයෙකුට තුවාල. සයිටම් ආයතනයට එරෙහි ලිප්ටන් සත්‍යාග්‍රහයට අධිකරණයෙන් පාරණයක්. ඩෙන්සල් කොබ්බෑ කඩුව ඇතුළු යුද විරුවන් එකම ස්ථානයකදී මිය යාම ගැන මල්වතු පාර්ශවය පරීක්ෂණයක් ඉල්ලයි. සතොස සීනි බහාලුමක කොකේන් සුවා ගැනීම පිළිබඳ අදත් දේශපාලන වේදිකාවේ විවිධ මත. දැන් කුඩු වලින් පාන් හදද? දැන් කුඩු විකුණන්නේ සතොසෙන්. ඊට පස්සේ සීනි ගන්න යනකොට සීනිත් එක්ක කොකේන් අරගෙන ඉන්න පුළුවන් ඕනේ. මළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ ශිෂ්‍ය මර්ධනයට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද ලිප්ටන් වටරවුමේදී අඛණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කළා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම සත්‍යාග්‍රහය වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණද පොලිසිය ඒ ඉදිරිපත් කළ අවස්ථාවේදී සිසුන් එම නියෝගය ප්‍රතික්ෂේප කළා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද පෙරවරු 10 ට පමණ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය අසලින් පාගමනක් ආරම්භ කළා. ඒ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ ශිෂ්‍ය මර්ධනයට විරෝධය පළ කරමින් උද්ඝෝෂකයින් පාගමනින් ලිප්ටන් වටරවුම දක්වා ගමන් කළේ ලිප්ටන් වටරවුමේ අට්ටාලයක් සැකසීමේ අරමුණින්. කෙසේ වෙතත් සිසුන් කීප දෙනෙකු පැවසුවේ අට්ටාලේ ඉදිකිරීමට ගෙන අමුද්‍රව්‍ය සහ විරෝධතා පෝරුව කිහිපයක් සිවිල් ඇදුමින් සැරසී සිටි පිරිසක් විසින් පැහැරගත් බවයි. जनवरी ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවේ තහවුරු කරනවා කියලා. නමුත් ඇස්පනා අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැති කරලා ශිෂ්‍යයන් බන්ධනාගාරගත කරමින් තියෙනවා. සිසුන්ට සහාය පළ කරමින් වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමේ සමාජිකින්ද එම ස්ථානයට පැමිණ සිටියා. ඇමතිතුමා දුන්න තීරණේ අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒකම අපි අපේ පීඨාධිතුමියට කියලා තියෙනවා. ඊට පස්සේ ඇමතිතුමා එක්ක සාකච්ඡා කරනවා නම් උපාධි ප්‍රදානය කිරීම අවශ්‍ය කිරීම රජයට පවරා ගැනීම ඔය දෙකෙන් එකක් කෙරෙන්නේ නැත්නම් තවදුරටත් ඇමතිතුමා සමග සාකච්ඡා කිරීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලා. පස්වරු 2:30 පමණ එම ස්ථානයට පැමිණි පොලිසිය සිසුන්ට දැනුම් දුන්නේ ලිප්ටන් වටරවුම සහ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක මහජන පීඩාවක් වන අයුරින් රැඳී සිටින බලක් බලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි. දරුව අධිකරණයේ නියෝගයක් නිකුත් කළා දෙනවා මෙම ස්ථානය රැඳී සිටීමත් අධිකාරියකෝ හට්ටියක් නියෝගයක් කිරීමත් අධිකරණ නියෝගයේ නැතකමින් සිසුන් මේවන විටත් ලිප්ටන් වටරවුමේ සත්‍යාග්‍රහයේ නිරත වෙමින් සිටනවා. මේ අතර වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අතරංගුට ගැනීමට යාමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කර වහම වාර්තාවක් ලබා දෙන ලෙස නීති හා සාමය සහ දක්ෂින සංවර්ධන මාත්‍ය සාගර රත්නායක මහතා පොලිස් ප්‍රතිපරයාට නියෝග කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා අසදාහන් කළේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමටද බලාපොරොත්තු වන බවයි.
මේ අතර සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් රයන් ජයලත් පැහැරගෙන යාමට තත්කල සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් උද්ඝෝෂක සංවිධානයේ පාර්ශව කීපයකගේ සහභාගීත්වයෙන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. වෑන් රථය WPNA.410 අංකය සහිත සුදු වෑන් රථය. ඒ වෑන් එක ලියාපදිංචි වෙලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. දැන් මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා බදු ගෙවීම සම්බන්ධ ප්‍රශ්න මත සමහර රජ ආයතන වලට ගන්න වාහන මුදල් අමාත්‍යාංශය කියලා ලියාපදිංචි කරන්නේ නමුත් ඒ වාහන මුදල් අමාත්‍යාංශය තුල නැහැ කියලා. මේක වෙන අමාත්‍යාංශයක කියලා. දැන් රජය තමයි කියන්නේ කොයි අමාත්‍යාංශද ඒක පාවිච්චි කරන්නේ කියලා. අපි දන්න විදිහට නම් ඒ වාහනේ පොලිස් දෙපාර්තමේන්තුවේ වාහනයක් නෙමෙයි. ඒතට පොලිසිය වෙනත් රජයේ වාහන භාවිතා කරමින් වෙනම මිනිමරු කල්ලියක් පවත්වාගෙන යනවාද මර්ධනය සඳහා. ඉතින් දැන් ආණ්ඩුවේ කවුද මේ කුමන්ත්‍රණ කරන්නේ කියලා අපෙන් අහලා හරියන්නේ නැහැ. ගැමි කතාවකුත් තියෙනවා ගමරාල කෙනෙක් ඇහුවලු කවුද මගේ අමුඩේ කැතකලේ කියලා. මේ වගේ කන්නේ. මේ අතර දේශපාලඥයින්ට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදත් අදහස් පළ කළා. දැන් මොකද යහපාලනේ කියන සුදු වෑන් නවත්තන්න. මොකද උනේ? දැන් කොහෙද සුදු වෑන් එක එන්නේ? විශ්වවිද්‍යාල දරුවගාව. දැන් කොහොනේ මේ යහපාලන ආණ්ඩුවට කඩේ ගිය උන්නහැල ටික ඒ හිටියානේ කුරවැසි බලය දූෂණ විද්‍යෝර්දී පෙරමුණ බුදු අම්මේ ඒ දවස්වල දාගන්නවා බැනර් එක පරිගණන වයින්නෝ දැන් කො අපි ආනෝයේ උන්නහැල ටිකගේ කරුණාකර එන්නේ එළියට ජනාධිපතිවරයා අතුරුදහන් වීමේ කාර්යාලයට අස්සම් කරන දිනේම තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ වෛද්‍ය ශිෂ්‍ය නායකයෙක්ව අත්තට කොට ගන්න සුදු වෑන් නෙවන්නේ පැහැදිලිවම කියනවා මේ අතුරුදහන් වුණාගේ කාර්යාලයේ පළවෙනි පරීක්ෂණය බවට එකපත් කරගත යුතුයි. මේකෙම පේනවා ඇත්ත සුදු වෑන්කාරයෝ කවුද කියලා. 87 89 සුදු වෑන් වලින් පැහැරගෙන ගිහිල්ලා මේ රටේ තරුණ දරුවෝ මරලා ටයර් සෑවල් වල පුච්චපු ඒ ගහල යුගය නැවත ආරම්භ කරන්න හදන්නේ කියලා අපිට බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා බොරු මානව හිමිකම් වැල් බයිලා ගහන ආණ්ඩුව මේ රට ඇදගෙන යන්න හදන්නේ ලේවැකි අනාගතයක් නිර්මාණය කරන්න යන්නේ. අද පස්වරුවේ යාපනයේ නල්ලුල් ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලැබුවා. පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබුවේ විනිසුරු මෝටර් රථයකට ආරක්ෂාව සපයමින් ගමන් කළ යතුරුපැදිය සිටි පොලිස් නිලධාරියෙකු බවයි. අදාළ විනිසුරුවරයා විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ ත්‍රිපුත්කල මඩුල්ලේ විනිසුරුවරයෙකු වන එන් ඉලංගචේරියන් මහතායි. මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ අද පසරුවේ යාපනය නල්ලූර් ප්‍රදේශයේදී. මෙහිදී විනිසුරු රථයට පිටුපසින් ගමන් කළ යතුරුපැදිය සිටි පොලිස් සැරයන්වරයෙක් තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ සැරයන්වරයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි. මෙහිදී සැකකරුවන් විසින් වෙඩි 11ක් තබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ප්‍රහාරය එල්ල කළ සැකකරු යතුරුපැදියකින් පැමිණි බවට පොලිසිය සැකපල කරනවා. සැකකරු වෙඩි තැබීම සඳහා භාවිත කළ පිස්තෝලය සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයා ගත්තා. එමෙන්ම සැකකරු පැමිණි බවට සැකකරන යතුරුපැදියද එහිදී හමු වී තිබෙනවා. වෙඩි තැබීමේ සිද්ධියේ තුවාල ලැබුවන් යාපනයේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ පිළිබඳව දර්ශන වෙත යොමු වන්නට දැන් අපි සූදානම්. යුද අපරාධ සම්බන්ධයෙන් සෙවීමට නව නීති ගෙනෙන්නේ නම් අභවප්‍රාප්ත ලෙතනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතා ඇතුළු යුද්ධයට අනුදුණු නිලධාරීන් එකම තැනකදී මේ යෑම සම්බන්ධයෙන්ද සොයා බලා රටට ඉදිරිපත් කළ යුතු බව මල්ලොතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිනාහිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ මහනුවරදී පැවති ඩෙන්සිල් කොබ්බැකඩුව ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින්. 1992 වසරේ යාපනයේ අරාලි තුඩුවේදී ත්‍රස්ස ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ 25 වන ගුණ සමරුව අද පෙරවරුවේ මහනුවර ඩෙන්සිල් කොබ්බැකඩුව පිරිරුව අභියසදී පැවැත්වුණා. ඊට කොබ්බැකඩුව මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එවකට ඒ හමුදා මෙහෙයුම් සිදු කළ විශිෂ්ට ගණයේ නිලධාරීන් කීප දෙනෙකු එකම තැනකදී
අභාවයට පත්වීම අද වෙනකොට අපට අභිරහසක් වශයෙන් ඔයි පවතින්නේ කොබ්බෑකඩුව මැතිතුමන් අභාවයට පත්වීම කෙරෙහි බලපෑ හේතු සාධක ගණනාවක් තිබෙන අතර ඒවායින් බොහෝ දෙනා අවබෝධ කරගත් කාරණේ තමයි එතුමාට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ ඇති වුණ අඩුපාඩුකම් නැත්නම් ප්‍රමාදය එතුමා ඇතුළුවේ පිරිස අරාලි තුඩුවේ ඒ නිරීක්ෂණ කටයුතු සඳහා යන අවස්ථාවේදී ඇති වුණ යම් යම් ස්වභාවයන් පිළිබඳව අද දක්වාම රහසිගතවයි පවතින්නේ අද වන විට යම් යම් නීති රීති යුද්ධය හා සම්බන්ධව ඉදිරිපත් වෙනවා යුද්ධයට දායක වුණ බොහෝ දෙනාට අද දුෂ්කරතාවලට මුහුණ පෑමටත් සිදු වී තිබෙනවා ඒවා එසේ වෙනවා නම් මේ විදිහේ වටිනා සෙන්පතිවරුන් ජීවිතාක්ෂේපත්ුනේ කෙසේද කියන කාරණය පැහැදිලි වශයෙන්ම හොයලා ඒවා රටට ඉදිරිපත් විය යුතු අවස්ථාවක් වශයෙන් මේ ගුණානුස්මරණ අවස්ථාවේදී පෙන්වා දෙන්නට කැමැති කසල ගැටලුව විසඳීමට ගෙනෙන යෝජනාවලට විරෝධතා දැක්වීම වෙනුවට දේශපාලකයන් කල යුත්තේ ඒ සඳහා විසඳුම් ලබා දීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කිරිඳිවැල මිල්ලකානන්ද විවේක සේනාසනේ පැවති උත්සවයකට එක් වෙමින් කිරිඳිවැල මිල්ලතාකන්ද විවේක සේනාසනේ අභිනවෙන් ඉදිකළ භාවනා ශාලාව විවෘත කිරීම අද සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ කිසිම නායකයෙක් කිසිම ආණ්ඩුවක් මේ කැලි කසල ප්‍රශ්නෙට විසඳුමක් දීලා තිබුණේ නැහැ. රටේ සෑම ප්‍රදේශයකම පළාත් පාලන ආයතන විසින් කුණු කඳු හැදුවා. නමුත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අපි අරගෙන නැහැ. අපේ ඇඟේ කඩාවැටලා තියෙන්නේ අවුරුදු 60ක 70ව එකතු කරපු කුණු කන්තම්. රටේ එක තැනකවත් විරෝධය මිසක් විසඳුම නැහැ. දැන් අපි කොළඹ තියෙන කුණු පුත්තලමේ විශාල වනාන්තර ප්‍රදේශයකට ගෙනියන්න සැලසුම්. දැන් ඒකටත් විරෝධය පළ කරනවා. ඒ දිස්ත්‍රික්ක මැති අමතිවරු යොක්කම හම්බන්තොට වරාය සමාගමකට පැවරීම සම්බන්ධ ගිවිසුම මේ මාස අවසන් වීමට පෙර අස්සන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක් වෙමින් බියගම ආසනයෙන් දේශපාලන ගමන් මග ආරම්භ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සඳහා එවකට සහය දුන් එම ආසනයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සමාජිකින් සඳහා දිවා භෝජන සංග්‍රහයක් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා මම අකණ්ඩව පාර්ලිමේන්තුවේ අවුරුදු 40ක් ඉඳලා තියෙනවා. මම හිතුවේනේ අවුරුදු 40ක් මම දේශපාලනේ ඉඳී කියලා. පළවෙනි අවුරුද්දේකේ මම බැනුම් ඇහුවා මොකද්ද කරන්න කියලා ජයජයවදන ජනාධිපතිව මහවැලිය පටන් ගත්තා. පාර්ලිමේන්තුව පටන් ගත්තා. ඒ වගේම කටුනායක වෙළඳ කලාපේ පටන් ගත්තා. දැන්ුත් මට බයිනවා. මොකද්ද මේ අවුරුද්දේකේ කරේ? ඇයි මේ පොරොන්දු ටික දැම්ම මිෂ්ට කරලා නැත්තේ? පළවෙනි අවුරුද්දේකේ මට තියෙන්නේ මේ නැති උනේ ඔක්කොම ආපහු හදන්න. කොහොම හරි මේක අරන් යනවා 2020 නෙමෙයි 2025 වෙනකොට අපේ ණය ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නැති කරනවා කියලා කියන්න කැමති. ඒකම කුණු කන්ද බාරගත්. දැන් අපි කුණු කන්දත් විසඳලා තියෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. හම්බන්තොට වරාය ගැන කිවිසුම මේ මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා අත්සන් කළා. මත්තල ගුවන්තොට පොළ මේ අවුරුද්ද අවසන් වෙනකොට අලුත් විදිහකට ක්‍රියාත්මක කරනවා කියලා මම මෙතන කියන්න කැමති. අවුරුදු දෙකක් ගියා පදනම හදන්න. ඒ පදනම හැදුවාම තමයි අපිට පුළුවන් රට දියුණු කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව මෙරට ඇති සියලු දේශපාලන පක්ෂයකම නියෝජිතයන් පොදුජන පෙරමුණට එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පැවති පොදුජන පෙරමුණේ වැඩසටහනකට එක් වෙමින්. පොදුජන පෙරමුණේ කළුතර ආසන නව සමාජික ප්‍රවර්ධන වැඩසටහන අද පෙරරුව පැවැත්ුණේ එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පිරිස් මහතා ඇතුළු එම පෙරමුණේ නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන්. අර මාතර දීවනේ පක්ෂයක් අදල් බලමු මහාපාරේ ඇහිඳනවා කියලා අපි ඇහිඳිනවා ගමක් ගමක් ගානේ ඇහිඳලා මේ පක්ෂය ගොඩනගනවා මේ ආණ්ඩුව ගෙදර යවන වැඩේ අපි පාර්ණ බැලාරි කරනවා දෙයියනේ දැන් වැඩි කතා කරන්නේ අපේ ඉන්න කට්ටියට වඩා ඉන්න කට්ටිය
අනිවාර්යයෙන්ම ඒ පැත්තේ ඉන්න මන්ත්‍රීවරු අපේ පැත්තට එනවා කියන එක අපි කියනවා ශ්‍රී ලංකාවේ ඉන්න කට්ටිය ඉතින් ලංකාවේ තියෙන හැම දේශපාලන පක්ෂයක කට්ටියම දැන් මේ අපේ පක්ෂයේ දෙන්න බලනවා හැබැයි අපි බලයට එන්නේ නම් ඔබේ කැමැත්ත උඩයි මගේ ගේ ඉස්සරහා පොලිස් මුරපොලක් විරුද්ධ කරා ඉතින් මට ඒකට යන්න උන මං ගියා ඉතින් මං ඒක කතාව කිව්වා මේ බල මොලිස් මුරපොල දැම්මම ගමන්නේ මෙඩි වදින්න ඇති කාර් හොයාගෙන ආවා වගේ බල මං යන්නේ නැ දැන් එහෙම හොයන්න පටන් ගන්න එපයි මොකද උදේ දවල් නම් බේන්න යන්නේ රැයට මං කොහේ යනවද කවුද දන්නේ අනිත් එක මං කිව්වා පන්සලේ හාමුදුරන්ට හාමුදුරනේ පින් කැටේ පරිස්සම් කරගන්න පොලිස් මුරපොල දැම්මම ගමන්නේ එනිසා අපි දැන් ඉතාලම හොඳ දැනගෙන ඉන්නේ හෙට මැටි වර්ණයක් තිබොත් ඕනෑම මැටි වර්ණයක් මයින්ද මහත්තයාගේ පැස්සේ දිනනවා දිනවමයි කියන එක මං කියන්නේ ගියේ පාර කිව්වන්නේ බැසිල් මහත්තයා හින්දා අපි පෙරදුනායි කියලා නමුත් මම දැන් කියන්න ඕන බැසිල් මහත්තයා හින්දා අපි පෙරදුනා නම් අපි මේ ගමන දිනන්නේ බැසිල් මහත්තයා හින්දා කියන එක ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින පිරිසට පිළිගැනීමක් නොලැබෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේ කම්ම මාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෑගල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් අර ජනප්‍රිය නායකයාගේ ඒ ජනප්‍රියකම තමයි මේ හැමෝම පාවිච්චි කරන්නේ. ඒ පක්ෂයට මතවාදයක් තියෙනවද? වැඩපිළිවෙලක් තියෙනවද? ඒ මුහුත්ම නැහැ. මැතිවරණයට ගියාම තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ හැම වෙලේ ප්‍රතිපලෙ. වැඩක් කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් තමයි ගමට හදා ගන්න ඕනකම තියෙන්නේ. ඒ අරෙන්න අහවලාගේ නියෝජිතයා ගමේ මන්ත්‍රී කියලා මොනෝ කරන්නේ? දැන් මහින්ද මහත්තයා කුරුණෑගලට ආවනේ කුරුණෑගලට ආදරේ විදියට. හැබැයි ආවෙ මොකද? තමන්ගේ තුන්දෙනාවත් ගොඩ දාගෙන තව මිනිහෙක්ට කරලා තමනුත් ගොඩ යන්න ආවේ කුරුණෑගලට. කුරුණෑගල මහින්ද මහත්තයා राजपक्ष එදත් මහින්ද මහත්තයා විනාශ කරා අදත් මහින්ද රාජපක්ෂ මහත්තයා පමණක් නෙමෙයි අර මහින්ද රාජපක්ෂ මහත්තයා බලාපොරොත්තු වෙමින් ඉන්න නාමල් රාජපක්ෂ මහත්තයාගේ අනාගතයත් විනාශ කරනවා මේ බැසිල් රාජපක්ෂ මහත්තයා දැන් සබර්ගමුව උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීමේ නාම යෝජනා කැඳවීම ලබන ඔක්තෝබර් පස දෙවනිදා ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. Facebook වල කියන වගේ කෝ ඡන්දේ මකෝ කියලා අහනවා වගේ ඡන්දේ නැතිබ්බට අපි නොතිය තියන්නේ පාර්ලිමේන්තුව ඒ පනත සම්මත කරපු නැති නිසා. හැබැයි අපි පළාත් සභා ඡන්ද විමසීමට අවශ්‍ය නැගෙනහිර පළාත උතුරුමැද පළාත සහ සබරගමු පළාතේ පළාත් සභා ඡන්ද විමසීමේ දැන්වීම ඔක්තෝබර් 2 වෙනිදා අපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඡන්දේ ප්‍රමාද වෙන්නේ පළාත් පාලන ආයතන පාර්ලිමේන්තුව මේක සම්මත නොකර නිසායි. නමුත් සර්වජන ඡන්ද බලය සුරකීම සඳහා අපි උපරිමයෙන් ක්‍රියා කරන්නට ඕනේ. ඒක ක්‍රියා කරන්න පුළුවන් ඡන්ද නීති ආරක්ෂා කරොත්. කොළඹ වරායේ ඇති සීනි ආනයනය කළ සැක සහිත බහලුම් 50කට පොලිසිය විසින් මුද්‍රා තබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේම බහලුම් විවෘත කිරීම සඳහා මෙවන විට අධිකරණයේ අවසරයද ලබාගෙන ඇති බවයි. පසුගිය 19 වෙනිදා රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ බහලුමක තිබී රුපියල් කෝටි 320කට අධික වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තෝගයක් පොලිසිය සොයාගනු ලැබුවා. කොළඹ වරායේ ඇති බ්‍රසීලයෙන් ආනයනය කරන ලද සීනි සහිත තවත් බහලුම් 50කට පොලිසිය මුද්‍රා තබා ඇතේ මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල දිකුවක් ලෙසයි. හෙරොයින් කොකේන් වැනි මත්ද්‍රව්‍ය මෙරට රැගෙන විත් යලි ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය සහාය ලබා ගනිමින් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවද පොලිසිය සඳහන් කරනවා. මේ අතර පසුගිය දා සොයාගෙනු මත්ද්‍රව්‍ය පිළිබඳ දේශපාලඥයින් කිහිප දෙනෙකු අද අදහස් පළ කළා. එදා මහින්ද රාජපක්ෂේ ආණ්ඩුවේ තමයි කුඩු ගෙනාපු අය හිටියේ කියලා කිහිප අයෙන් අපි අහන්න ඕනේ දැන් ඔබට සතුරුයිද කියලා. දැන් කුඩු යුක්‍රේනයේ සතුසෙන්. ඉතින් තව මොකද්ද මේක ගැන කතා කරන්න තියෙන්නේ? ආණ්ඩුවේ කට්ටිය කියනවා සතුස මේකට සම්බන්ධ නැහැ මේකට ආණ්ඩුවේ ප්‍රබලව පිටිපස්සේ නැහැ කියලා ඒක විහිළුවක්. දැන් මේ සතුසට යුක්‍රේන බඩු නැහැ. දැන් හාල් නැහැ, සීනි නැහැ, තුන පහ නැහැ. දැන් ඉස්සරහට හෙරොයින් කොකේන් ගන්න සතුස යන වෙන කාලයක් මිරට උදා වෙයිද දන්නේ. අර පාන් සීනි ගන්නවා වගේ හාල් පෝලිම වගේ හෙරොයින් පෝලිම සතුස දිනවද දන්නේ. හාල් විකුණන බැරි සතුස දැන් හෙරොයින් විකුණන මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. කෝටි 160ක කුඩු සතුසර එන්නේ. සතුසර එනවා එන්නේ ග්‍රීන් ලයින් කියලා එකෙන්. ඒක වැඩි චෙක් කරන්නේ නැහැ. දැන් ආවා කුඩු. මම දැක්කා අම්මා කෙනෙක් අඬනවා. අනේ මගේ පුතා කුඩු ගහනවා. අර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මගේ දරුවා කුඩු ගහනවා. මේ කියන්නේ අපේ ආණ්ඩුව කුඩු ගෙන්න පුළුවන්. දැන් අම්මා කුඩුම වෙලා. අම්මා හොයාගන්නන්නේ.
අපේ කාලේ කුඩු ගැහුවනම් කුඩු ගහලා තියන්නේ අර කුඩු ඉයන් කොලේ උඩට දාලා එහෙම කුඩු ගහලා තියි. යකෝ මුං ගෙනෙද රොටි මුච්චංග දායි කුඩුද? දැන් කුඩු වලින් පාන් හදද? ඒ තරම් කුඩු ගේන මුළු ලෝකෙම වැඩිම කුඩු ආපු රට ලංකාව බවට අද පරිවර්තනය වෙලා තියි. දැන් අද කුඩු ගෙන්නන්නේ ආණ්ඩුවේ. සතොසෙන් තමයි කොකේන් ගෙන්නන්නේ. ඒතකොට මේකට සම්බන්ධ වෙලා ඉන්නේ කවුද? මේ රජයේ වගකීම් ඇමතිවරු තමයි මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඊට පස්සේ සීනි ගන්න යනකොට සීනිත් එක්ක කොකේන් අරගෙන ඉන්න පුළුවන් ඕනේ කියලා. ඒ තරම් ප්‍රසිද්ධියේ කුඩු විකුණන්න මේ ආණ්ඩුව සූදානම්. प्रधान मार्ग दिपस विशाल वगुरुबीमे प्रदेश මෙම වගුරු බිම ඉටුකරනුයේ මිලකල නොහැකි සේවයක්. පසුගිය මහවැසි සමයේදී මෙම ප්‍රදේශයේ අතිරික්ත ජල පාලනය සඳහා ප්‍රධාන සාධකයක් වූයේද මෙම වගුරු බිමයි. එහෙත් ප්‍රදේශයේ දේශපාලඥයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාව මත මෙම වගුරු බිම සූක්ෂමව ගොඩ කරමින් පවතින බව හිරු CIA හරහා අප මුල්වරට අනාවරණ කළේ පසුගිය 8 වනදායි. අප අනාවරණයෙන් පසු මෙම ක්‍රියාවලියට ඍජුව නීතිය ක්‍රියාත්මක කිරීමේ නිසි බලධාරියා වන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් DV බන්දුලසේන මහතා මේ පිළිබඳව වහාම සොයා බලන බවට පොරොන්දුවක් ද ලබා දුන්නා. එහෙත් අප ඊයේ දිනේද වගුරු බිම ආශ්‍රිතව සිදු කළ නිරීක්ෂණයේදී හෙළිවුණේ කිසිදු බාධාවකින් තොරව මෙම ක්‍රියාවලිය තවමත් සිදුවන බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී මේ පිළිබඳව වහාම සොයා බැලීමට පොරොන්දු වූ ගොවිජන සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියා සිටියේ එම ගොඩ කිරීම මේවන විටත් නවතා ඇති බවයි. අපි පහුගියසක ඔබතුමාට කිව්වා ඔබතුමා ටීම් එකකුත් යවන්නම් කියලා කිව්වා තලවතුගොඩ හෝකන්දර පාරේ ගොඩ කිරීමක් සම්බන්ධයෙන්. නැහැ කරන්නේ නැහැ නේද? නතරනේ තියෙන්නේ. නැහැ ඊයේ ටිපර් රට දෙකක් යොදාගෙන ගොඩ කිරීම සිදු කරනවා. නැ නැ මම කියලා දැන් නවත්තනවා දැන් දැන්වත් නඩු දානවා කියලා තියෙනවා. ඊටම කවුද ගොඩ කරන්නේ කියලා එහෙම හඳුනා ගැනීමක් ඔබතුමාලගේ තියෙනවද? නැති මන්නේ මේක වැඩි අදාල නැහැ මන්ට පස්සේ මං කිව්වා ආමේ පරීක්ෂා කරලා දැන් කරනවා නම් මේ වාම නතර කරන්න කියලා. කොමසාරිස් ජෙනරාල් වරයාගේ නඩු දෙමීමේ කටයුතු වචනයකට පමණක් සීමා වී තිබියදී නීති විරෝධී ගොඩකිරීමේ කටයුතු තවමත් නැවතී නැහැ. නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරීන් මෙලෙස හැසිරෙන්නේ මෙම වගුරු බිම ගොඩකරන දේශපාලඥයාගේ වරදාන වරප්‍රසාද නිසා වෙන්ද? පරිසරය දැඩිව ආරක්ෂා කළ යුතු බව පුන පුනා කියන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිසරය සුරකීමේ වැඩපිළිවෙලට මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියාකලාපය කතරම් දුරට ගැලපෙන්නේද? මෙම පරිසර විනාශයට වැට බඳිනාතෙක් හිරු CIA අවධානයෙන්. අඟුණකොළ පැලැස්ස වැටිය මන්සන්තිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ දෙපාර්ශ්වයක් අතර පැවති ගැටුමකින් පසු එක් පාර්ශ්වයක් විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි. අඟුණකොළ පැලැස්ස වැටිය මන්සන්තිය ප්‍රදේශයේදී යතුරුපැද්දකින් ගමන් කරමින් සිටි තරුණින් දෙදෙනෙකු හා තවත් පිරිසක් සමග ගැටුමක් හටගෙන තිබුණේ ඊයේ රාත්‍රී 9:30ට පමණ. එහිදී පහර කැමරට ලක් වූ යතුරුපැදියේ පැමිණි එක් තරුණයෙකු එම ස්ථානෙන් පිටව ගොස් නැවත පැමිණ ඇත්තේ පොළු මුකුරද රැගෙන තවත් කණ්ඩායමක් සමගින්. සීමාල් කියන කෙනා තමයි ගැහුවේ. ඒ සීමාල් එක්ක ආපු අනිත් එක්කෙනා තමයි බයික් එකෙන් උඩහා ගියා. ගිහිල්ලා කණ්ඩායමක් එක්කන් ආවා. යකඩ පොළු වරම මේ ආයුධත් එක්ක ඇවිල්ලා මෙතන මේ අපේ වත්තේම කොටු වෙලා හිටි කට්ටියට බයපන් එළියට කුණුහබ්බ කියනවා දැන් උන්ට බනිනවා ඔය විදිහට ඉන්නවා. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් දෙපාර්ශ්ව අතර යලි ගැටුමක් හටගෙන ඇත්තේ ඉන්න අතරුවයි. පොළු මුගුරු වලින් පහර දෙන අවස්ථාවේදී එක් පුද්ගලකු අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. චිත්‍රපටයක් ඇත්තන වගේ මිනිස්සු පිරලා ඉන්න කරුවලයි පුතා හිටියේ ඒක පුතේ කියලා කිව්වනකොට පුතාට ගහව පොඩි පාරක් මට උදෙලු පාරක් ඇතුන කොන්ද මෙහෙම පහත් වෙද්දී අලි වෙඩිල්ල පත් වෙනවා වගේ හඩක් ඇවුනා ගිලින් ගාල හෙච්චරයි මතක. එහා මට සිහි එනකොට මෙහි 10යි කාලෙ විතර වෙලා සෙන ගොඩක් ඉන්න නිසා මම ඒ පැත්තට ගවලි පැත්තට බැලලා ගිහුණා කියලා මම බැලලා ගියේ රන් වෙර පැත්ත රූම් ගාල පත් වුණා. හෙච්චරයි දැන් කවුරුම් ලේ කරගෙන තමයි ආවේ. ප්‍රහාරයෙන් අසල බස් නැවතුම් පොලේ සිටි පුද්ගලින්ද ඇතුළුප ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වයේම 19 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන්ගෙන් 10 දෙනෙකු ඇඹිලිපිටිය රෝහලටත් 30 දෙනෙකු තංගල රෝහලටත් ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.
इन 34 හැවිරිදි පුද්ගලයෙකුට හදිසි ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා අවුරුදු 34 ක පමණ රෝගියෙක් සඳහා බඩල් වල සහ ආමාශය තුවාල තිබිලා තියෙනවා ඔහුට හදිසි ශල්‍යකර්මයක් කියේ ගිනාපු අවස්ථාවේ සිදු කරනු ලැබුවා දැනට ඔහු සුව වෙමින් පවතින තත්ත්වයක් තියෙනවා ඒත් දැනට ඔහු ජීවිත අවදානමක් නැහැ කියන තත්ත්වයේ කීමට තරමට දැනට සුසු කාලේ නෙවෙයි පහර දීම සිදු කළ ස්ථානයේ තිබී යතුරුපැදියක් කපාපැදියක් ජංගම දුරකථන කිහිපයක් ඇතුළු උපකරණ සුවගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ප්‍රදේශයේ තරුණ දෙබිරිසක් අතර කලක් සිට පැවති ආරවුලක් දුරුද ගියාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි. අත්බොම්බ ප්‍රහාරය එල්ල කළ තරුණයාද පෙරරුවේ අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු යුද හමුදාවෙන් පලා ගිය සෙබළකු බවට අනාවරණ වී තිබෙනවා. ඔහු හෙට අඟුඩුකොළ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. හම්බන්තොට සූර්ය වැව අඩිසිය මාර්ගයේ පුළුල් කිරීමේදී අහිමි වූ නිවාස හා දේපළ වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසය නිරත වූ තවත් සිව් දෙනෙකු අද රෝහල්ගත කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් රෝහල්ගත කිරීමත් සමග අද පසුරුවේ තවත් පිරිසක් එම ස්ථානයේදී මාරාන්තික උපවාසයට එක් වුණා. අඩිසිය මාර්ගයේ පුළුල් කිරීමේදී අහිමි වූ නිවාස හා දේපළ වෙනුවෙන් වන්දි ලබා නොදීමට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවක් ආරම්භ කළේ පසුගිය 17 වෙනිදායි. බලධාරීන්ගෙන් ඊට නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඔවුන් අතරින් දස දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. කෙසේ වෙතත් උපවාසයේ නිරත පිරිස අතරින් 5 දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් ඊයේ ඔවුන් සූර්ය වැව මූලික රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර අදාළුවම 3ට පමණ උපවාසයේ නිරතව සිටි පිරිසෙන් දෙදෙනෙකු සූර්ය වැව මූලික රෝහලට ඇතුළත් කෙරුණේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන්. අද පස්වරුවේද උපවාසයේ නිරතව සිටි තවත් දෙදෙනෙකු සූර්ය වැව මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අනුව අද පස්වරුවේ තවත් 7 දෙනෙකු එම අට්ටාලය මත නැගී මාරාන්තික උපවාසයට එක් වුණේ මෙලෙසින්. අම්මා නගිනවද? ඔව්. අම්මා නගිනවා. අවුරුදු 74ක් වෙනවා ඉතින් අවුරුදු 5ක් බලන් හිටිය වන්දි ගන්න දැන් මේ අවසාන ගමන. හරි ජනාධිපතිතුමා මේ ටික අහලා අපේ මේ 464 මේ වන්දිය ලබා දෙන්න කියලා අපි කාරණක විලා සිටිනවා. පසුව තවත් කාන්තාවක් සුව කැමැත්තෙන් මාරාන්තික උපවාසයට එක් වුණා. අපේ අවුරුදු 4ක් සියලුම නිලධාරි අපි රවට්ටලා අපි මහමගටම දැන් සල්ලු කරලා ඉවරයි. අපේ වන්දි මුදල ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. නැත්නම් අපි මේ මෙතනින් බහින්නෙම නෑ. 4 දිනක් කැමැත්තෙන් නගිනකොට තව එක්කෙනෙක් සූදානම් වෙලු තුන් තව පැය දෙකක් යනකොට තව දෙන්නෙක් ඕකුමින් නගි. දින 14ක් වෙනකන් ඉන්න එපා. අවුරුදු 5ක් දුන්නේ අපට දින. උපවාසය සඳහා භික්ෂුන් වහන්සේ නමක්ද එක්ව සිටිනවා. ගියාණ්ඩුවට බැන්නත් මේ අපි මේ ආණ්ඩුවට බැන්නත් අපට වැඩක් නෑ. අපිට ආණ්ඩු දෙකම එකයි. ඒ ආණ්ඩු දෙක හැදුවේ අපේ මිනිස්සු අපි. හැබැයි අපට දැන් පාණ්ඩුව. ඔබ තුමාලයි මේකට වග කියන්න ඕන. දින 14 පැන්න ගමන් අපේ මුළු පවුල් පිටින් මෙතන ඉන්නවා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1,1698 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අතරින් 43.8% බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර 24,405ක් වන වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූනි මාසයේදී. වියලි ගම්බිරිස් සඳහා රුපියල් 1500ක සහතික මිලක් ඉල්ලා ගම්බිරිස් ගොවින් පිරිසක් අද ඇඹිලිපිටිය නගරයේදී උද්ඝෝෂණයක නිරත වූ අතර ඊට දේශපාලකයන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. පවතින නියං සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් විල්පත්තු ජාතික උද්‍යානය අගෝස්තු මාස පළමු වනදා සිට නැවත දැනුම් දෙන තෙක් තාවකාලිකව වසා දැමීමට වනජීවී අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අමාත්‍යාංශය පැවසුවේ නියඟේ හේතුවෙන් එම ජාතික උද්‍යානය තුළ සතුන් වෙනුවෙන් සකසා ඇති කෘතිම ජලාශවලට ජලය පිරවීමට පියවර ගන්නා බවයි. පවතින වැසි රහිත කාලගුණයේ හේතුවෙන් මහවැලිගඟේ ජල මට්ටම දැඩි ලෙස පහත බැස ඇති අතර මේ තැන්නේ කුඹුර හාරගම ප්‍රදේශයේදී ගංගාව දිස් වන ආකාරයයි. අපි සූදානම් සමු ගන්නට පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රොටි සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:30 න් යලිත් මුණ ගැසෙමු. අයබෝන්.